आई बोवन अतापिका ताकराने हायवासरे देवनी पाड़ में अवसान कोटस परिगणक आचार्य धर्म परिगणक आचार्य कियन्ने अपि समाजयट गियाम समाजे तियेनवा आचार्य धर्म कियला आचार्य धर्म कियन्ने होंद पुरुदु एतोट परिगणके भाविता करत्तुत अपिट अनुगमने कल युतु होंद पुरुदु तियेनवा इसला बलमु आचार्य धर्म कियन्ने मोनवाद कियला परिगणके भाविता करीमेदी अनुगमनय कल युतु यहपत् पुरुदु तमा परिगणक आचार्य धर्म कियला कियन्ने परिगणकयकमागे सिदु करीमेदी मेम होंद पुरुदु अनुगमनमे किरीम तुलिन यहपत् लेस भाविता करन्न पुलुवन् ए कियन्ने अपि परिगणकयट परिगणकय निसी आकारयट पाविच्चि करोत् ए परिगणकय होंद परिगणकयक विदियट अपिट पाविच्चि करन्न पुलुवन् अपि बलमु परिगणक विद्यागारे भाविताय करद्दी अनुगमनय करन्न ओनि आचार्य धर्म पलविनि एक तमा अन्नयट गौरवयक् नोवन लेस हसिरेन्न ओनि කවුරු හරි කෙනෙක් පරිගණකයක් ඉස්සරහා වැඩ කරද්දී එයාලට කල්දරයක් වෙන්නේ නැති වෙන තමන් පරිගණක විද්‍යාගාරයේ ඉන්න ඕනි. අන්නයේගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවශ්‍ය ලෙස බැඳියත්තේය නොවිය යුතුයි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් පරිගණකයේ මොකක් හරි වැඩක් කරගෙන ඉඳී ඔයාලා ඒකට ගිහිල්ලා අනවශ්‍ය විදියට එයාලට කඩර කරන්න හොඳ නැහැ. අනිත් එක තමා අන්නයේගේ ගොනු සහ ලිපි රහස් කියන්නේ එයාලට කියන්න නැතුව රහසේ බලන්න හොඳ නැතු. ඊට පස්සේ උපුටා ගන්නේවත් හොඳ නැහැ. අනිත් එක තමා පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නඩත්තු කළ නොකළ යුතුයි. ඒ කියන්නේ පරිගණකයක් මොකක් හරි වැඩ කරන්න නැත්නම් ඒක ගුරුවරයෙක්ගෙන් අහලා තම අපි ඒව නඩත්තු කරන්න ඕන. ගුරු භවතාගේ අධීක්ෂණයකින් තොරව අන්තර්ජාලයට පිවිසීම සිදු නොකළ යුතුයි. ඒ කියන්නේ කවුරු හරි ගුරුවරයෙක් ඉදන් නැත්නම් එයාලගෙන් අහන්න නැතුව අන්තර්ජාලයට පිවිසෙන්න හොඳ නැහැ. ඊගාවල තම ගුරු භවතාගේ උපදේශයකින් තොරව ස්ථාපනය කළ ඇති වැඩසටහන් ඉවත් කිරීමට හෝ වෙනස් කිරීම සිදු නොකර. ඒ කියන්නේ පරිගණකයේ තියෙන ස්ටෝරි කරලා තියෙන වැඩසටහන් වෙනස් කරන්න නැතුව ඒවා ඉවත් කරන්න නැතුව තියන්න ඕනේ. හරි, අපි දැන් බලමු පරිගණකයක් භාවිතා කිරීමේදී අනුගමනය කරන්න ඕනි නිවැරදි ඉරියව්. මෙතන මම ඇඳලා තියෙනවා පරිගණකයක් පුද්ගලයෙක් ක්‍රියා කරන ආකාරය. එතකොට පරිගණකයේ පරිශීලකයා පරිගණකයේ මොනිටරේට අංගල් 18ක් 28ක් අතර දුරකින් තමා තියෙනවනේ පරිශීලකයාගේ S2 මට්ටමට මොනිටරේ තියෙන්න ඕනේ. සෑම විටම මොනිටරේ S මට්ටමට මදක් පහලින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පරිගණක තිරය S මට්ටමට පහලින් තමා තියෙන්න ඕනේ. කොන්ද කෙලින් තබා පුටු ඇඳට හේතු වී වාඩි වෙන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන පුටුවේ ඇඳට කොන්ද හේතු කරගෙන තමා අපි වාඩි වෙන්න ඕනේ. පාදය පොළවට ලම්බකව පතුල් පොළවට සිටිනසේ තබා ගන්න ඕනේ. කියන්නේ බිම කකුල් දෙක ගැවෙන්න තියෙන්න ඕනේ. යතුරු පුර සහ මූසිකය ඇලමිටට කෙලින් තබා ගන්න ඕනේ. දැන් මේ වගේ පුරුදු අනුගමනය කරේ නැති විට ඔයගොල්ලන්ට ශරීරයේ විවිධ රෝග ඇති වෙන පුළුවන්. දැන් ඇස් මට්ටමට වඩා දුරින් මෙලඟින් තිබ්බොත් ඔයගොල්ලන්ට ඇස්වල දෝෂ ඇති වෙන්න පුළුවන්. දැන් මේ කොන්ද කෙලින් පුටුවේ තියාගත්තේ නැතුන පුටු ඇඳට කොන්දේ ආබාධ එහෙම ඇති වෙන්න පුළුවන්. මොනිටර් එක ඇස් මට්ටමට ඉහළින් තිබ්බොත් බෙල්ලේ ආබාධ එහෙම ඇති වෙන්න පුළුවන්.
කකුල් දෙක පොළවේ ගෑවෙන්න ගෑවෙන්න නැතුව තිබ්බොත් දණිස්සේ වේදනාව වගේ ඇති වෙන්න පුළුවන්. යතුරු පුර සහ මූසිකය වැලමිටට ගෙලින් තබා ගත්තේ නැති වුණොත් මෙතන මැණික් කටුවේ වේදනාව හිම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුරුදු ඕගොල්ලෝ පරිගණකයක් භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕනි. මම මේ පාඩම මෙතනින් ඉවර කරනවා. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.